රයිට් සුබ මධ්‍යහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. විශේෂ යමක් කියන්න තමයි පොඩි වීඩියෝයක් දාන්න හැදුවේ. අපි මැදවච්චි රත්මල් ගහ වැව තමයි ඉන්නේ. ඉතින් දවස් ගාණක් දැන් මේ දවස්වල මෙහි ඉන්නේ. අපේ අයියා සුපිරි බීම එකක් හදලා දුන්න අපිට. පුළුවන්ද මොනවද කියන්න? අපේ සාන්ත අයියා. ඔව්. අපේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියතු සාන්ත අයියා හදලා දුන්නා ලස්සන බීම එකක්. දැන්ට විශ්‍රාමික. ඔව් පොඩ මේට අල්ලන්න අසංක. ඔන්න අයිටම් එක. මේ ඇවිල්ලා තල් ගෙඩියෙන් හදා ගන්න අයිටම් එක. පිරිසිදු තල් කිරි. පිරිසිදු තල් කිරි එක. මම පොඩ්ඩක් බීලා පෙන්නන්න. පට රසයි. ඉතින් තව පුංචි දෙයක් තියෙනවා කියන්න. මේ වගේම තල් වලින් නිෂ්පාදනය කරපු දෙයක්. දැන් ඒකට තමයි මේ අපි ඉන්නේ පොඩ්ඩක් ගේන්න ගියා. ඒකත් කියන්න ඕනේ. ඉතින් දන්නව ඇති. ඔමේ මේ තල් කිරි එක මේ හදන හැටි බොහොම ටිකක් කෙටිම අය කොහොමද කියන්නකො මේ තල් කිරි එක හදාගන්නේ. තල් බයයි එක. අපේ සාන්ත අයියාගෙන් අපි පොඩ්ඩක් සාන්ත අයියා පොඩ්ඩක් කියන්නකො මේ තල් කිරි එක. ඔව් කෙටිම හදාගන්න. මම ගෙදෙන්ලා. ඒ ඊට පස්සේ මේ හොඳට හොද ගන්න. පිරිසිදු කර ගන්න. ඔව්. ඊට පස්සේ පිරිසිදු භාජනයක් ඉස්සෙල්ලා හොදගෙන පිරිසිදු භාජන ටික හොදගෙන. ඔව්. එහෙනම් කරන්නේ නැත්ේ අතපයම හොඳට හොදලා තල් ගිරිය හොඳට සුද්ධ කර ගන්නවා. ඔව්. පොටියක් දින පොත්ත ගලවන්න ඕන. ඔව්. ඒ පොත්ත ගලවලා ඊට පස්සේ අපි අර හොදාගත්තු භාජනයේට වතුර වැඩියෙන් දාන්න නැතුව ඒක මේ මිරිකා ගන්න. ඔව්. මිරිකාගෙන මේ පොල් ටික දාලා ඔය පොල් කිරිත් එක්ක මිරිකොත් හොඳයි. ඔව්. තව තමයි රස ගොඩාක් වැඩි වෙන්නේ. දැන් අපි මේක මේ හදිසියටනේ හැදුවේ. ඔව්. ඒ හදිසියට හදපු හින්දා මේ රසේ අඩුවක් වෙන්නේ නැහැ. ඔව්. අපි දැන් අර වතුර දාලා මෙයා කළා තමයි හදලා ගත්තේ. ඔව්. රසේ අපි මේ යකල රසේ අර පෙනීරයක් අරගෙන හොඳට පෙරලා. ඔව්. යකල රසේ පුල් කිත් දාලා අලවම් කළා. ඔව්. ලුණු විශේෂිනේ. ඔව්. සමහර කට්ටිය කියනවා දෙහි ඇඟිලි දාන්න ඕන නම් මනම් දාන්න. ඒ මොනවත් ඕනේ නැහැ. ඔව්. මේක දැන් අර මේ ලිපේ තියලා රත් කරලවත් තල් ගෙඩිය මේ එක එක විදියට හදනවා. දැන් අපේ පැති වල හදනවා. ඒ අර රත් කරලා හදන එක කරනවා. ඒක මේ මම බීලා තිනවා. අර ලිපේ ඒක එතකොට ඒකේ ගුණාත්මක භාවය යනවා. දැන් අපි අම ගෙඩියක් අරගෙන මේ ගොඩක් කල් තියලා පිජ්ජිගේ තියලා කැම එකේ ගුණයක් නැහැ. ඔව් ඒ රහ විතරයි නේද? රහ විතර ගුණේ තියෙන්නේ. ගුණයක්. එතකොට අයියේ මේකේ ප්‍රධාන ගුණාත්මක භාවය කියන්නේ මොන වගේ දෙයකටද හොඳ, මොන වගේ ගුණාත්මකකමක්ද තියෙන්නේ? යාලුව හැමෝටම කියනවා මේ වගේ දෙයක් ලැබුණු අවස්ථාවක මගහරින්න එපා. අනිවාර්යයෙන්ම බොන්න තල් කිට්ටිය.